සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබව හැමතෙම ඒ වගේම අපේ ඔබේ ලයිෆ් සොලියුෂන්ස් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වේලාවෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මේ එළවතුන නංගිල මල්ලිලාට chemistry paper එකදී structure එකද කොහොමද ඉවරදිව ලකුණු ගන්න පුළුවන් විදිහට වැඩ කරන්න කියන එක. දැන් ඔයාලා දන්නවා අපේ chemistry structure paper එක ගත්තට පස්සේ ඒකේ structure හතරක් තියෙනවා. ඒ structure හතර බෙදලා තියෙන විදිහ මම පොඩ්ඩක් කියන්නම්. මොකද ඒක වලට වැදගත් වෙයි මේ method එක කරගෙන යන්න. එතකොට මේ structure හතරෙන් පළවෙනි එක ගත්තට පස්සේ පළවෙනි එකේ තියෙන general chemistry. General chemistry කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය පරමාණුක අණු පරමාණුක ව්‍යුහය, අණු වල හැඩ වගේ ක්වොන්ටම් මංකය වගේ පාඩම් වලින් තමයි පළවෙනි structure එකෙන් ගොඩනැගිලා තියෙන්නේ. ඊළඟට දෙවෙනි structure එකෙන් ගත්තට පස්සේ ඒකේ තියෙන inorganic අපේ inorganic දැනුම පරීක්ෂා කරලා බලනවා දෙවෙනි structure එකේදී. තුන්වෙනි structure එක ගත්තට පස්සේ physical chemistry වල physical part එක කියන්නේ ඔය චාලක රසායනය, සමතුලිතතාවය වගේ පාඩම් වලින් එන ගාණක් තමයි අපේ තුන්වෙනි structure එක විදිහට තියෙන්නේ. හතරවෙනි එකේ තියෙන්නේ ඔය සමාවයවිකතාවය සහ යාන්ත්‍රණ කියන කොටස ඕගනික් වල. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ structured paper එකේ ප්‍රශ්න ලැබෙන්නේ. හරි. එහෙනම් දැන් අපි බලමු මේ method එක කොහොමද කරන්නේ කියලා. ඉතින් කියන්න වැදගත්ම දෙයක් තමයි මේ method එක ඔයාලා හරියටම කරගෙන ගියොත් ඔයාලට පුළුවන් ඔයාලගේ structured paper එකේ chemistry වල ලොකු ලකුණු ප්‍රමාණයකට යන්න. මොකද ගොඩක් කාලවලට structured paper එකේ ලකුණු ගන්න අමාරුයි chemistry වල. මොකද ඒකේ තියෙන අර මේ variation එක වැඩි, එක එක විදිහයි තියෙන ප්‍රශ්න. එතකොට ටිකක් ඒවට අනුගත වෙන්න අමාරුයි. අන්න ඒ අනුගත වීමත් මෙතනදී ලබා ගන්න පුළුවන් මේ method එක ඇසුරෙන් ඔයාලට. ඉතින් මේකදී කරන්න තියෙන්නේ මෙන්න මේ දේ. ඉස්සෙල්ලාම ඔයාලගේ past papers වල සාමාන්‍යයෙන් 2011 වගේ ඉඳන් 2020ට papers ටික ගන්න. ඒකේ structured papers ටික ගන්න chemistry වල. එහෙම අරගෙන ඉවර වෙලා අපි මේක යන්නේ ඔක්කොම එකට අරගෙන ඒක අච්චාරුවක් විදිහට කරන්න ගියාම තමයි ටිකක් මේවා අපහසු වෙන්නේ. ඉස්සෙල්ලාල කරගන්න ඕන ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න එක ඔයාලට ප්‍රශ්න කරන්න පුළුවන් විදිහට. ටයිමින් කියන එක වැදගත් තමයි එක්සෑම් එකේදී. හැබැයි ටයිමින් වැදගත් වෙනත් අපිට ලියන්න දේවල් තියෙන්න ඕනේ ප්‍රශ්නෙට උත්තර විදිහට. අනේනම් මෙතනදී කරන්නේ ප්‍රශ්නකට උත්තර ලියන විදිහ හරියටම ටාගට් කළා කොහොමද කරන්නේ කියලා. අනිත් දේ තමයි ඔයාලා මේ හැම පාස් පේපර් එකකම ඔෆිෂියල් මාකින් එක ළඟට ගන්න. අනිවාර්යයෙන්ම ඔෆිෂියල් මාකින් එක ගන්න. ඒ කියන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු මාකින් එක ගන්න. වෙනත් මාකින් වලට නම් යන්න එපා. හරි. මේ ඔක්කොම ටික අරගෙන ඔයාලා මේක පටන් ගන්න ඕනේ ඔයාලට තියෙන ළඟම පේපර් එක අලුත්ම පේපර් එක. ඒ කියන්නේ දැන් විදිහට නම් ඔයාලට තියෙන ළඟම පේපර් එක අලුත්ම පේපර් එක වෙන්නේ 2020 A level paper එක. එහෙනම් 2020 chemistry A level paper එකේ structured එක ගන්න. අරගෙන ඒකේ පළවෙනි structured එක ගන්න. ඉතින් දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි එකපාර උත්තර ලියා ගන්න බෑ, මතක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා පුළුවන් තරම් උත්සාහ කරන්න යම් ප්‍රශ්නකට උත්තරයක් ගන්න. පුළුවන් තරම් ඒකට උත්සාහය දෙන්න. ඔයාලට ඒක කරගන්නම අමාරුයි නම් අපි යමු මාකින් එකට. අපි මාකින් එක බලාගෙන මේවට උත්තර ලියමු. දැන් ඔයාලා ඉන්නේ පළවෙනිම structured එකේ 2020 එකේ. මේ විදිහට දැන් ඔයාලා ඒක ඉවර කරන්න. 2020 එක ඉවර කළා. ඊළඟ ස්ටෙප් එක විදිහට ඔයාලා යන 2019 structured එකේ පළවෙනි ප්‍රශ්නෙට. ඒත් chemistry paper එකේ පළවෙනි ප්‍රශ්නෙට යන්න. ඉතින් ඒ පළවෙනි ප්‍රශ්න අරගත්තට පස්සේ ඔයාලට පොඩි පහසු ගතියක් දැනේවි. අර 2020 paper එකේදී උත්තර ලියන්න ගත්ත මහන්සියට වඩා ටිකක් අඩු මහන්සියක් තමයි 2019 එක ගත්තම උත්තර ලියන්න ඔයාලට අය කරන්න වෙන්නේ. මොකද ඒකට හේතුව දැන් ඔයාලා ගලුවේ යම්කිසි දැනුමක් තියෙනවා. දැන් මේ ප්‍රශ්න ලිවීමේ කාලය අතරතුරදී සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් මට මේකේ තියෙන දැනුම මදි. මට මේකේ මේ වගේ තැන්වල ප්‍රශ්න තියෙනවා. අන්න එහෙනම් ඔයාට එහෙම දැනෙනවා නම් ඒ අතර වාරේ ඔයාලගේ ටියුට්ස් ඇති, ඔයාලගේ ෂෝට් නෝට්ස් ඇති,
පොඩ්ඩක් අරගෙන ඒවා රිෆර් කරගෙන යන්න. ඒවා රිෆර් කරගෙන යන අතරේ ඔයාලට පුළුවන් වැදගත් කරුණු දේවල් ලියා ගන්න, ඒව නැවත මතක් කරගන්න. ඉතින් මේ විදිහට 2020 ඉඳලා 2011ට පළවෙනි ස්ට්‍රක්චර් ටික එක දිගට කරගෙන යන්න. ඉතින් ඔයාලා 2011ට වගේ යනකොට ඔයාලට තේරෙයි ඔයාලගේ ලොකු ප්‍රගතියක් තියෙනවා පළවෙනි ස්ට්‍රක්චර් එක සඳහා. ඔයාලට දැන් ටක් ගාලා ප්‍රශ්න දැක්කම උත්තරය මතක් වෙනවා. හරි, දැන් මේ විදිහට පළවෙනි ස්ට්‍රක්චර් එක ඉවර වෙලා අපි යමු දෙවෙනි ස්ට්‍රක්චර් එකට. එතකොට අර කලින් විදිහටම මුලින්ම ගන්න ඔයාලා 2020 chemistry paper එකේ දෙවෙනි ස්ට්‍රක්චර් එක. ඉතින් උත්තර ලියන්න ගියාම ඔයාලට තේරෙයි විශේෂයෙන්ම මේක ඉනෝගනික් ප්‍රශ්න නිසා ගොඩක් කරුණු මතක් කරගන්න අමාරු වෙයි. ඉතින් ඒ වගේ දි කලබල වෙන්න එපා. ඔයාලා පුළුවන් තරම් හිතලා උත්තරේ ලියන්න බලන්න. උත්තරේ මතක්ම වෙන්නේ නැත්නම් ඔයාලා මාකින් එකට යන්න. ඒ වගේම ඔයාලට අමතක වුණු කරුණු තියනවා නම් ඔයාලගේ ටියුට් ෂෝට් නෝට්ස් කලින් වගේම රිෆර් කරන් යන්න, වැදගත් දේවල් නැවත ලියන්න, ඒව හයිලයිට් කරලා මතක තියාගන්න. ඉතින් මේ මෙතඩ් එක ස්ට්‍රක්චර් 3 එකට සහ 4 එකටත් කරගන්න මේ විදිහටම. එතනදී අර කියපු හැම දෙයක්ම අනුගමනය කරන්න. ඉතින් මේක ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට විතරක් නෙවෙයි නංගි මල්ලි, ඔයාලගේ MCQ එකට සහ essay එකටත් වැදගත් වෙන දෙයක්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර්ඩ් සහ essay කියන්නේ ඔයාලගේ දැනුම හරියටම බලන එකක්. මොකද ඔයාලා එතනදී ඔයාලගේ පිළිතුරක් ලියන්න ඕනේ. එතකොට ඔයාලගේ පිළිතුරක් ලියන්න නම් ඔයාලා ඔළුවේ ගොඩාක් තියරි කරුණු තියෙන්න ඕනේ. හැබැයි MCQ එකක වගේ නම් ඔයාලට වර්ණ පහක් ලැබෙනවා. ඒකෙදි ඔයාලට වඩාත්ම ගැළපෙන වර්ණය තෝරන්න තියෙන්නේ. ඔයාලට ලියන්න දෙයක් නැහැ. ඔයාලට අමතක වෙච්ච දෙයක් තිබුණත් නැවත මතක් කරගන්න MCQ එකක අවකාශයක් තියෙනවා. නමුත් ස්ට්‍රක්චර්ඩ් පේපර් එක, essay paper එක තනිකර ඔයාලගේ උත්තර ලියන තැන් his එයාල උත්තරයක් විදිහට බලාපොරොත්තු වෙන්නේ අපේ වචනේ නිවැරදි දේවල් අඩංගු උත්තරයක්. අන්න ඒකට ඔයාලගේ මයින්ඩ් එක හදන එක තමයි මේකදී කරන්නේ. ඉතින් පොඩක්වත් බය වෙන්න එපා. නංගිල මනිලා ගොඩක් බය වෙලා ඉන්නවා. ගොඩක් අය මට කතා කරලා කියනවා මේ වැඩ කරගන්න බැරි වෙයි කියලා හිතනවා, වෙලාව මදි කියලා හිතනවා, මුලින් වැඩ කරේ නැහැ. හරි, ඉතින් මුලින් වැඩ කරේ නැති කෙනෙක් වුණත් දැන් ඔයාලට තියෙන්නේ තියරි පොත් අස්සට වෙලා ඉන්න එක නෙමෙයි. මොකද තියරි බලලා ගියා කියලා නංගි මල්ලි ඔයාලට ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න එක කරන්න අමාරුයි. ඉතින් සාමාන්‍යයෙන් පාස් පේපර්ස් කියලා කියන්නේ ගොඩාක් වැදගත් දෙයක්. ඒ ලෙවල් කරන ළමයෙක්ට ගොඩාක් වැදගත් දෙයක්. මොකද මම මෙඩිසින් යන්නත් මටත් ලොකු උදව්වක් වුණා පාස් පේපර්ස්, මොඩල් පේපර්ස්, අනිත් පේපර්ස් නුත් වැදගත් වුණා. මම කියන්නේ පාස් පේපර් කියන එක ගොඩක් වැදගත්. මොකද අපි එක්සෑම් එකට ගියාමත් අපිට ලැබෙන්නේ ඒ මොඩල් එකේම පේපර් එකක් තමයි. වැරදිට වටහ ගන්න එපා. එකම ප්‍රශ්න කියන එක නෙමෙයි මම කිව්වේ, එකම මොඩල් එක කියන එක. මොකද ගොඩක් අය පේපර් එක දැක්කමත් බය වෙනවා. ඉතින් ඒ පේපර් එක දැක්කම එන බය කියන එක නැති වෙලා යනවා අපි පාස් පේපර්ස් හොඳට කරලා ගියොත්. ඉතින් මේ මෙතඩ් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ කෙමිස්ට්‍රි පේපර් එකේ MCQ එක, ස්ට්‍රක්චර්ඩ් එක, essay එකට ඕන කරුණුත් හොඳට හදාගන්න. ඉතින් මේ මෙතඩ් එක අනුගමනය කරලා බලන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම ඔයාලට අපේ ලෙවල් කරන නංගිල මල්ලිට වැදගත් වෙන දේවල් දැනුම් දෙන ටෙලිග්‍රෑම් චැනල් එකක් තියෙනවා. ඒ කියන්නේ ෂෝට් නෝට්ස්, කෙටි ක්‍රම වගේ දේවල් ඒකෙදී කියනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ ටෙලිග්‍රෑම් චැනල් එකට ජොයින් වෙන්න. මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒකේ ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙයක් ලැබුණා නම් ලයික් කරන්න, ඒ වගේම යාළුවන්ට ෂෙයා කරගන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට නොටිෆිකේෂන් එකක් වෙයි. ඉතින් හැමෝටම සුබ දවසක්. ස්තුතියි.